ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ බරපතල ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට මුලදී ආණ්ඩුව ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා පිළිගත්තේ නැහැ අපි එදා විපක්ෂ විදිහට ඉතා පැහැදිලිව කිව්වා මේ අවුරුද්දේ මැද වෙනකොට 2022 අප්‍රේල් මැයි වෙනකොට රට තුල මහා දැවැන්ත ආර්ථික කඩාවැටීමක් වෙනවා ඒ වගේම අහේනියක් එනවා සාගතයක් එනවා කියන එක එදා අජිත් නිවාඩ් කබ්‍රාල්ලා කිව්වේ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ආර්ථිකයේ ශක්තිමත් डॉलर ओन तरम तीन कील नमूत यथार्थ टेविल तीन मुल रटम पिलगन्वा अद मे रट बर्रपतल आर्थिक अर्बुदे तीन मे अर्बुदे गुडगान जनाधिपति वर्य आर्थिक सभा वक् पत्कर ते सभा कोई वगे कद माइंदानंद अलुद्गम गे जोनसम पनांदु बेसिल राजपक्सल इन आर्थिक सभा एक विहिल वक्ट ईट पश्चे एक टापु विवेचन तेक् तवद आहत्र दिन पत्कर व्यापारिको सह तवत् कीप दिन एक योजना कर्णव तवत्ते जातीय कमिटुवक पत्करन कियला देन ओक्कोम अवसान वुणाट पस्से ईये पेरेदा तुन्देनेक्गे कमिटुवक पत्करा देन मे ओक्कोम करनकोट पेरहर गिहिल्ला इवरई अर्बुदे ऐतिवेला इवरई देन हुस्म गन्न बेरि तनटम ऐविल्ला तियेनि अद आंडुवे मंत्रीवरु ऐमतिवरु कियनवा आईएमएफ एकट यन्न कियला अपि योजना करा उद्दच्च कमट उडंगु कमट एदा एव प्रतिक्षेप करा कियला आईएमएफ एकट यन एक उत्तरय कियला अपि दकिन्ने नैह නමුත් එහෙම කියද්දී නායක හැසුරුනේ ඒ විදිහටයි කියලා කියනවා. ඉතින් මේ අර්බුදය මේතරම් උඩුදුවන් වර්ධනය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි දේශපාලන නායකත්වයේ වැරද්ද. ඉතින් ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඉතින් මේ අර්බුදයෙන් විසින් තමයි රටේ දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් IMF එක IMF එකට ගිහිල්ලා මේ ණය ගෙවීම සඳහා වෙච්ච කාල සීමාවල් වෙනස් කරගන්න එක. එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට ඒ අයගේ මැදිහත් වීමක් කරලා තවත් තුන්වෙනි පාර්ශවයක් හරහා යම් සහතිකයක් දීලා අපේ ණය ගෙවීමේ ක්‍රමවේදය යම් සංශෝධන ලක්කන එක ගැටලුවක් නෙමෙයි. හැබැයි IMF එකෙන් තවත් බේල් අවුට් එකක් තවත් ණයක් ගන්න යනවායි කියන්නේ තවත් අපේ රටේ ආර්ථිකය වලපල්ලට යන එක තමයි. 16 වතාවක් IMF එකෙන් අපි ණය අරන් තියෙනවා. රට ගොඩ ගියාද? ඉතින් ඔය ණය අරගෙන නිමේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් දන්නවා මේ පහුගිය දවස්වල IMF එකෙන් ඉදිරිපත් කරපු ආටිකල් 4 රිපෝට් එකත් ඊට පෙර ආතු IMF එක නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ හරි පැහැදිලිව තියෙන්නේ ණය පිළිබඳ ප්‍රශ්නේදී ඔවුන් කියන එකක් මොකද්ද මේ අපේ රුපියල පාවෙන්න අරින්න කියලා ග්‍රැජුවලි ඒක පාවෙන්න අරින්න ඉතින් කලින් අල්ලගෙන හිටියා එක පාටම් මේක අතහැරියේ IMF එකේ යෝජනාවලට අනුව තමයි ඉතින් IMF එකේ ඊළඟට කියන එක තමයි බදු වැඩි කරන්න වැට් එක වැඩි කරන්න ආදායම් බදු වැඩි කරන්න ඉතින් දැන්ටමත් ඔබතුමන්ලා 15% වැට් එක 10% වැඩි කරා මුල්‍ය සමාගම් වලට ඊළඟට IMF එකෙන් කියන දේ තමයි බලශක්ති තෙල් ගෑස් ඒවැය මිල වැඩි කරන්න විදුලිය මිල වැඩි කරන්න දැන්ටමත් ගෑස් මිල වැඩි කරලා තියෙනවා තෙල් 4200 ගෑස් ලාෆ් ගෑස් එක විදුලි බිල වැඩි වෙන්න ඕන මෙන්න තියෙනවා තෙල් මිල වැඩි කරනවා අහස උසට කවුරුත් දන්නේ නැහැ ඊළඟට අපේ ආයතන රාජ්‍ය ආයතන रिफॉर्म करान प्रतिसंस्करण करान तेव दें पटंगान उत्तम की लती नौकर IMF की विधि अट करप्शन नति करने के भीतर दूसरे वलकवागे मट पियवर गान एक करानी ने आने तोक्कम करान लास्ट तीला IMF को देश वल्टी अटवेला तीन सा IMF के नायगान को देश वल्टी अटवेने के अपि किससे अनुमत करानी ने एक रट हानि कराई इतिहास दासे वतावक IMF के नायरगन अपि को देश वल्टी अटत्तुना අපේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරේ ඒ ණය ගන්න ගිහිල්ලා තමයි හැබැයි IMF එකත් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තවත් තුන්වෙනි පාර්ශවයක් මැදිහත් කරගෙන අපේ ණය ගෙවීම පස්සට දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි අපි IMF එකේ සමාජිකයෝ ඒ අර්ථයෙන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි තවත් ණය උගුලක හිර වුණොත් අපි වැටෙන්නේ තවත් මර උගුලක තමයි ඉතිහාසය වෙලා තින්නේ ඒක තමයි ඉතින් දැන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මතුවලා තියෙන ආර්ථික අර්බුදය විසඳන්න දේශ ආර්ථික අර්බුදය නිසා ඇතිවලා තියෙන දේශපාලන අර්බුදේ විසඳන්න උත්තරයක් ඕනි. දේශපාලන නායකත්වයක් නැතුව ආර්ථික අර්බුදයක් විසඳන්න බෑ. ආර්ථිකය ගැන අපි කොච්චර මෙතන පැලෙන තර්ක ගිනහවත් කොච්චර අපි න්‍යායවල ඉදිරිපත් කරත් කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? හරි IMF එකට ගිහිල්ලා ණය ගන්නෙ කවුද? කෝ ආණ්ඩුවක්. ආණ්ඩුවක් නෑ. ඒ IMF එක පැහැදිලිව කියන හෙට 9 වෙනිදා. හෙට තමයි දවස තිබුණේ. මම කවුද කතා කරන්නේ? මුදල් ඇමති मुदल
කලින් දිවුරුන් දීලා එතුමාම ඉල්ලාස්සීමේ ලියුම දීලා මුදල් ඇමති කෙනෙක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවටත් දැනුම් දීලා දැන් අපහු කියනවා නෑ ඒ ලියුම ජනාධිපති පිළිගත්තේ නැහැ ඒ නිසා ඔහු තාම ඉන්නවා කියලා. ඉතින් මනසක් ප්‍රකෘති මනසක් තියෙනවනම් මේ වගේ වැඩ කරයිද? මනස හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ කියන්නේ. හරි පැහැදිලිනේ. ඒක මේ මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාටම තේරෙනවා රටටත් තේරෙනවා. ඒ නිසා දැන් ඉන්නේ ප්‍රකෘති මානසික තත්වයක නෙමෙයි. මෙවැනි උම්මත්තක උද්දච්ච ඒ වගේම මෙවැනි අත්නෝමතික බලය පාවිච්චි කරලා රටේ නායකත්වයේ බලහත්කාරයෙන් තියාගෙන ඉන්න හදනවනම් ඒකම තමයි රටේ බරපතල විනාශයකට මුල. ඒ නිසා මුළු රටේම ජනතාව බහුතරයක් පාරට බැහැලා මේ රටේ තරුණ තරුණියන් අද නොසිතූ විරු ලෙස පක්ෂපාත ભેදයෙන් තොරව රට තුල විතරක් නෙමෙයි ජාත්‍යන්තරව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ පවා දේශ විදේශ ඒ දේශාන්තරවල ඉඳලා කෑ ගහලා කියන්නේ මේ ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වෙන්න කියලා. ඒ නිසා අපිට හරි පැහැදිලි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ එතනින් තමයි. පටන් ගන්න ඕනේ නායකත්වය වෙනස් කරලා. එහෙම නැතුව ආර්ථික උත්තර ගේන්න බෑ. ඒ නිසා ජනාධිපතිවරයා ඉවත් වීමෙන් තොරව කිසිඳු විසඳුමක් ගැන සාකච්ඡා කිරීම කියන එක නිෂ්ඵලයි. ඉතින් ඔහු ඉල්ලාස් වෙන්න කැමති නෑ. දෙයකනේ කියන්නේ ජොන්සන් නැමැතුමා. ඉතින් ආණ්ඩු පක්ෂම ඇමතිවරු මන්ත්‍රීවරු අපිට කියන්නේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ලොක්ක අයින් වෙන්න කැමති නෑනේ. ඔහොද ඇත්ත කතාව. එහෙම වුණා නම් හරි තමයි. අපිත් එක පුද්ගලිකව කතා කරනකොට කියනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන ලොක්ක කැමති නෑනේ. දාලා යන්නේ නෑනේ. දැන් මොකද්ද මේකට කරන්නේ? එහෙමනම් උත්තරේ තියෙනවා මෙතන පාර්ලිමේන්තුවේ. ඉතින් අපි සියලුම දෙනා ගේමු දෝෂාභියෝගේ. දෝෂාභියෝග ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කැමති නැත්නම් මේ රටේ ජනතාවගේ අනාගත සුබසිද්ධිය ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මේ අත්නෝමතික බලය පාවිච්චි කරන උද්දච්ච ජනාධිපතිවරයා ඉවත් කිරීමේ දෝෂාභියෝගේ මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරමු. අපි සූදානම් මෙතෙන්ට. ඒ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරලා මේ රටේ මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් අපි ඇති කරගමු. ඒක තමයි මේකට තියෙන එකම විසඳුම. ඒ මහපාරේ සටන කරවන්න රිසෝටා මිනිත්තු දෙකක් පාර්ලිමේන්තුවේ සටන ඒ දෙකෙන්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නායකත්ව වෙනස් කිරීමක්. ඒ වගේම තමයි මේ ආණ්ඩුව මේ විදිහට අත්නොමතිකට වැදියට වැඩ කරනවා නම් මේ දේශපාලන නායකත්වයේ මේ විදිහට අත්නොමතික විදිහට වැඩ කරනවා නම් මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගේ ඒ විශ්වාස භංගයක අපි හිට ගන්නෝ අනිවාර්යයෙන්ම විශ්වාස භංගයට ගෙනල්ලා අපි මේ ආණ්ඩුව පරද්දවමු. දේශපාලන වශයෙන් පාර්ලිමේන්තු තුල විවස්ථානුකූලව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය අපි ගම්මු. අපි එතනටත් සූදානම්. මහපාරේ අරගලයේ මහපාරේ සටන අපි ඒ අරගලෙත් ඉන්නවා. ජනතාවත් එක්ක මහපාරේ ඒ අරගලෙත් අපි එකතු වෙලා මේ අත්නොමතික උද්දච්ච පාලනේ වෙනස් කිරීම සඳහා අපි අනිවාර්යයෙන් මැදිහත් වෙනවා. ඒක නොකර මේකට දේශ ආර්ථික උත්තර හොයන්න බෑ. මේ දේශපාලන අර්බුදයට ඉක්මනින් උත්තරේ හොයන්න නැතුව ආර්ථික අර්බුදයට ගොඩේමක් නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා අද දවසේදී ආණ්ඩුව දිගින් දිගටම මේ ජනමතයට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ රටේ සුවහසක් ජනතාවගේ ඒ හදවතේ කැකෑරෙන ඒ පීඩණයට ඇහුම්කන් දෙන්නේ නැතුව උද්දච්ච විදිහට වැඩ කරනවා නම් ඊළඟ විකල්පේ විශ්වාස භංගය දෝෂාභියෝගය ඒ දෙකටම අපි සූදානම්. නුදුරු දවසකදීම මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයත් අපි සම්මත කරමු. දෝෂාභියෝගයත් සම්මත කරලා මේ උම්මත්තක මනසකින් වැඩ කරන ජනාධිපතිවරයාත් මේ ධූරයෙන් ඉවත් කරන්න අපි කටයුතු කරමු. මහ ජනතාවත් එක්ක ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපිට කරන්න තියෙන එකම විකල්පේ ඒක. අපි එතනට සූදානම්. ඒ එතනින් පස්සේ තමයි අපිට මේ රට මේ වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. අපි එතනට සූදානම්. කිසිදු චකිතයක් නැතුව රටේ ආර්ථික අර්බුදේ ගොඩ ගන්න සාමූහිකව අපි ඔක්කොම එකතු වෙලා ඒ අර්බුදෙන් ගොඩ එන්න නම් ඇත්ත ප්‍රායෝගික විසඳුමකට අපි යමු. බොරු න්‍යාය කතා කරලා වැඩක් නැහැ. අපි එතෙන්ට සූදානම්. එතනින් තොර මේකට උත්තරයක් නැහැ මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. එතන අපි හරියට පැහැදිලිව තීරණය කරගමු. ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත් වීම කරන්න සූදානම් කියන පණිවිඩය දීමින් මනතර වෙනවා.